තමන්ගේ ගෝලයන්ට කියනවා කතා කරලා පරිස්සම් වෙන්න කාගෙන්ද සදිසිවරුන් ගෙනුත් පරිසිවරුන් ගෙනුත් මුහුන් වලින් මුහුන් කියන්නේ මොනවද ඊස්ට් වලින් පරිස්සම් වෙන්න කියලා කියනවා මොනවද මුහුන් මුහුන් ඊස්ට් කිව්වම දන්න ඔක්කොම ඔක්කොම කෙනෙක් දන්නවා right දැන් මේක කියනකොට ගෝලය දැන් මේක සිදු වෙන්න කලින් දැන් මෙයාලා බෝට් වෙන කෙනකොට ගෝලයට පාන්ගේ නමත කියලා මොනවද ගේ නමද කියලා තියෙන්නේ පාන් දැන් මෙයාලා හොරෙන් යේසුස් වහන්සේට හොරෙන් මාන වැඩේ පාන්ගේ ඉන්න බැරි වුණාද රයට කන්න නැහැ දැන් මෙයාලා කුදුර කුදුර ඉඳි යේසුස් වහන්සේ බෝට් එක පාන් කරනවා මේ පරිසිවරුන්ගේ සදිසිවරුන්ගේ ඊස්ට් වලින් පරිස්සම් වෙන්න දැන් මෙයාලා මේ මාට්ටු තමයි යේසුස් වහන්සේ දැනගෙන අපි පාන් ගෙනල්ලා නැහැ කියලා අකරන් ඊට පස්සේ 12 වෙනි පදේ කියනවා 12 වෙනි පදේ කියන්න එවිට උන් වහන්සේ පරිසිවරුන් ගේද සදුසිවරුන් ගේද ඉගැන්වීමෙන් මිස රොටිවල මුහුන්වලින් ප්‍රවේශම් වෙන්ට නොකී බව ඔහුම් තේරුම් ගත්තෝ ආ දැන් මෙතකොට එයාලා දැනගත්ත යේසුස් වහන්සේ මේ වෙන මොනවත් නෙමෙයි කිව්වේ මේ එයාලගේ ඉගැන්වීම් වලින් ආරක්ෂා වෙන්න එතකොට මොකද්ද මේ ඊස්ට් එක ඉගැන්වීම් මොකද ඊස්ට් එක හැමෝම කියන්නේ මොකද්ද මේ මුහුන් ඉගැන්වීම් දැන් මේ මුහුන් දාන්නේ මොනවටද පිටිවලට පිටිවලින් හදන්නේ මොනවද පාන් මොනවද කෑම රොටි මොකද දේව වචනයට අනුව අපිට රොටි අක්නිවර කියනවා මිනිස්සු ජීවත් වෙන්නේ රොටි වලින් උන්ව පවණක් නෙමෙයි උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකින්ම ආමෙන් අපේ මන්න මේක අපේ කෑම මේක ආමෙන් ඉතින් යේසුස් වහන්සේ පහදෙලිම මේ ඊස්ට් පාවිච්චි කරන්න හේතුව මේ චූටි චූටි අදහස් Facebook එකේ YouTube එකේ යන පොඩි විනාඩි දෙකේ තුනේ දේශනාවේ මුලට එන ඊස්ට් එක ඔයාගේ මුළු දේව ධර්මයම අවුල් කරන්න පුළුවන් වර්තමානයේ කතා කරන්න බෑ මකිනේ පැහැදිලිද පේන පොඩි හාස්කම පේන අර හාස්කම පේන මේ හාස්කම ඔයාගේ මුළු දෙවියන් වහන්සේගේ වචනයම තම බලපාන්න පුළුවන් යේසුස් වහන්සේගෙන චූටි ඊස්ට් වලින් පරිස්සම් වෙන්න දකින්න පොඩි පොඩි දේවල් අහන දේවල් හොඳයි පුදුම දේවල් බලවත් දේවල් හැබැයි පරිස්සම් වෙන්න මොකද ඒක මුළු පිටි ගුලියටම බලපාන්න යනවා යේසුස් වහන්සේ කිව්වා අවසාන කාලේ නුඹලා බොහෝසෙන් පරිස්සම් වෙන්න මොකද බොහෝ බොරු ගුරුවරු බොරු අනාගත වත්තුරු නෙන්න යනවා අපි පරිස්සම් වෙ යුතුයි දැන් මේක කිව්වට පස්සේ තමයි මෙලා දෙනවා යේසුස් වහන්සේ මේ වෙන මොනවත් නෙමෙයි කිව්වේ මොනවද පරිස්සම් වෙන්න ඕනේ මේ ඉගැන්වීම් වලින් මේ කාලේ විශේෂයෙන්ම